රුචිර් ශාම කියලා ආර්ථික විශේෂඥයෙක් මෝගන් ස්ටැන්ලිස්ල වැඩ කරන ලිව්ව පොතක් බ්‍රේක්අවුට් නේෂන්ස් කියලා 2011යි. රටවල් 11ක් ගැන එතුමා ලිව්වා. එක රටක් ශ්‍රී ලංකාව. එතුමා කිව්වා ශ්‍රී ලංකාව දිහා බලනකොට එයාට පේනවා මේ රටේ ගැම්ම, මේ රටේ යම්කිසි වැඩ කිරීමේ ස්වභාවයක් පේනවායි කියලා. දේශීය ආයෝජකයන් මේ රටේ ආයෝජනය කරන අපිට පේනවායි. ඒ නිසා අපිටත් විශ්වාසයක් තියෙනවා මේ රටේ එන්න ඕනේ. ඒක කරන්නට මේ අයට බෑ. මේ විහිළු කර කරන්න බෑ. ඒ මේ ආයෝජකයන් ඇවිල්ලා සීරියස් ඉන්වෙස්ටර්ස්. මේ නිකන් ආවට ගියාට ඉන්න අය නෙමෙයි. ඒ අයත් එක්ක මේ භාෂාව කතා කරන්න. ඒ අයට මේ විදියට ඉඟි ලබා දෙන්නට ඕනේ. මේ රටත් එක්ක බිස්නස් කරුවොත් ඒගොල්ලන්ට මේ ශක්තිමත්ව යන්න පුළුවන්. ඒක කෙරුවොත් මේ වාතාවරණය වෙනස් වෙනවා. ඒක කරන්න තමයි ඊළඟ අධිරේදී නව රජයකට කරන්න සිදු වෙන්නේ. මම කරන්න බැහැ කියලා කියන්නේ මේ රජය ඉස්සරීම ආපු ගමන් මොකද කරුවේ? හිටපු විශ්වාසය කඩා දැම්මා. තිබිච්ච ව්‍යාපෘති නැවැත්තුවා. හිටපු ආයෝජකයන්ගෙන් එලෙව්වා. ලෝකයේ තියෙන ලොකුම ආයෝජකයෙක් තමයි ෆ්‍රැන්ක්ලින් ටෙම්පල්ටන් කියන ආයතනේ. බිලියන ගණන් ලෝකෙ පුරාම ඒ අය ඇවිල්ලා ආයෝජනය කරනවා. ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි. මේ රජයේ මැවති කරෙක් කියලා කිව්වා ෆ්‍රැන්ක්ලින් ටෙම්පල්ටන් කියන්නේ හොරු ගුහාවක් කියලා. ඉතින් එයිද? දේශීය ව්‍යාපාරික හොරු කියලා අගමැති කියන. පාර්ලිමේන්තුවේදී කියන. නම් කියනවා. මෙන්න මේ අය හොරු කියලා. ඒ අයව දක්වගෙන යනවා FCID එකට. එයාට කියනවා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කියලා. ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරන්නේ. ඉතින් මේ ට්‍රැක් රෙකෝඩ් එක තියෙන රජයක් මේක. දේශ සමාගම් වල කම්පැනි ගිහින් FCID එකෙන් වටලනවා. ඒගොල්ලෝ පොත්පත් අරක් ඉදිරගෙන යනවා. ඒක කරා.